අයිබෝන් යූත් ස්ටේෂන් එකට බොහොම ආදරයෙන් පිළිගන්නවා විශේෂයෙන්ම මේ COVID-19 එක මේ ගතවන කාල පරිච්ඡේදය අපිට ටිකක් අභියෝගාත්මකයි ඉදිරිය තව තවත් අභියෝගාත්මක වෙන්න පුළුවන් කොහොම වුණත් මේ හැම දෙයකටම ශක්තිමත් මුහුණ දීම ඉතාමත් වැදගත් කොහොමද ඒක කරන්නේ අපි කතා කරන්නේ ඒ ගැන මේ යූත් ස්ටේෂන් අද දවසේදී අපි සූදානම් වෙනවා බොහොම වැදගත් කාරණාවක් පිළිබඳව කතා බහ කරන්න. මේ දවස්වල බොහෝ දෙනෙකුගේ මේ අවධානයට ලක් නොවුණු. නමුත් අපි හැම කෙනෙකුගේම අවධානයට ලක්විය යුතු වැදගත් කාරණාවක් තමයි අද යූත් ස්ටේෂන් එකේදී කතා කරන්න අපි සූදානම් වෙන්නේ. ඉතින් ඒ සඳහා සුදුසුම කෙනාට අපි ආරාධනා කළා යූත් ස්ටේෂන් එකට එන්න කියලා. මේ කෙනාව මම මෙන්න මේ විදිහට හඳුන්වලා දෙන්නම්. සාමාන්‍යයෙන් අපිට ජීවිතයේ පුද්ගලයන් මුණ ගැහෙනවා අපේ ජීවිතවලට ධනාත්මක බලපෑමක් ඇති කරන්නට පුළුවන් අය. ඉතින් අපි ආරාධනා කළා අන්න ඒ වගේ කෙනෙක්ට විශේෂයෙන්ම මේ තාරුණ්‍යත් එක්ක ලොකු ගනුදෙනුවක් කරන කෙනෙක්ට. මේ තමයි කැලණිය විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ කථිකාචාර්යතුමන්. කථිකාචාර්යතුමනි ආයුබෝවන්. ආයුබෝවන් හර්ෂි. යූත් ස්ටේෂන් එකට බොහොම ආදරෙන් පිළිගන්නවා. මම හිතන්නේ වැඩසටහනකදී අපි මුණ ගැහෙන දෙවෙනි වතාව මේ. කලින් දවසකදී අපි ගුවන්විදුලියේ නාලිකාවක වැඩසටහනකදී බොහොම ආදරයෙන් ආදරය ගැන කතා කළා. බැත් දවසේදී අපි කතා කරන්නේ ඊට වඩා බොහෝ සෙයින් වෙනස් මාතෘකාවක් පිළිබඳව. ඉතින් කථිකාචාර්යතුමනි මේ දවස්වල මොකද වෙන්නේ? කොවිඩ් එක්ක කොයි විදිහටද ජීවිතේ ගෙවෙන්නේ? මේ දවස්වල හරිසි අපිට බොහොම අභියෝගාත්මක කාලයක් නේ උදා වෙලා තියෙන්නේ. දැන් මේ COVID-19 වලින් පස්සේ උදා වෙච්ච පශ්චාත් වසංගත යුගයත් එක්ක අපි හැමෝම new normal situation එකක වෙනදා කරපු නැති දේවල් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට හුරු වෙමින් ජීවිතය ගැටගසාගෙන යනවා. අපි විතරක් නෙමෙයි ලෝකෙම. විශේෂයෙන්ම මේ දවස්වල මේ අපි කායික ප්‍රතිශක්තිය ගොඩනගා ගන්න මිනිස් උත්සාහ කෙරුවා වගේම මානසික ප්‍රතිශක්තිය ගොඩනගා ගන්න විවිධ උත්සාහයන්වල වැඩසටහන්වල දැනුවත් කිරීම්වල මම පුද්ගලිකව නිරත වෙලා ඉන්නවා. ඉතින් ওই වගේ කරුණ කාරණාවන් පිළිබඳව දවසේදී අපි සූදානම් කතා බහ කරන්න. කතා බහට එන්න කලින් මම කැමති සර් ගැන විස්තරයක් කරනවා නම් අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට. හර්ෂි මම කලින් කිව්වා වගේ කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විදිහට සේවය කරනවා. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ කලන මිතුරු සෙවන උපදේශන ඒකකයේ උපදේශකවරයෙක් වශයෙන් සේවය කරනවා. මම ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. මේ දවස්වල ආයතන ගණනාවක මේ මනෝවිද්‍යා උපදේශනයේ සම්බන්ධ වැඩසටහන් කිහිපයක් එක්ක සහභාගී වෙලා විශේෂයෙන්ම අර ඔබ කිව්වා වගේ යූත් ස්ටේෂන් එකේ අද කතාබහ ගැන මානසික ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ විවිධ වැඩසටහන්වල අපි නිරත වෙලා ඉන්නවා. ඉතින් මේ තරුණ ජීවිතත් එක්ක නිරන්තරයෙන් ගනුදෙනු කරන කෙනෙක් විදිහට මම හිතනවා අද දවසේදී අපි කතා බහ කරන්නට යන කාරණාව පිළිබඳව කතා කරන සුදුසුම කෙනාට තමයි අපි ආරාධනා කළේ. කථිකාචාර්යතුමනි අර අපි ආරම්භයේදී කිව්වා වගේ මේ කාල වකවානුව ඉතාමත් අභියෝගාත්මකයි. බොහෝ පිරිසක් උත්සාහ කරානේ මුල් කාලවලදී තමන්ගේ ශාරීරික ප්‍රතිශක්තිය කොයි ආකාරයටද වර්ධනය කරගන්නේ කියන දේ පිළිබඳව අවධානය යොමු කළා සහ එය කළ හැකි ක්‍රම සහ විදි පිළිබඳ සොයන්නට බොහෝ පිරිසක් උත්සාහ කළා. නමුත් මේ සියලු දේ අතරේ එක් කාරණාවක් අපිට මගහැරුණා. මොහොතකට හරි ඔබ සිතුවද මේ පහුගිය කාලේ පුරාවටම මේ තත්ත්වයත් එක්ක ඇතිවුණු මේ මානසික පීඩනය අපි කොයි විදිහටද මැඩපවත්වා ගත්තේ කියලා. මං හිතන්නේ මොකක් හෝ හේතුවක් හින්දා ඒ කාරණාව අපිට මගහැරුණා. ඉතින් කථිකාචාර්යතුමනි දැන් මේ කායික ප්‍රතිශක්තිය ගැන නිරන්තරයෙන් අපි කතා කරන හින්දා අද දවසේදී අපි මේ කාරණාව ටිකක් පැත්තකින් තියලා අපි කතා කරමු මානසික ප්‍රතිශක්තිය ගැන. ඉතින් ටිකක් අලුත් ඒ වගේම හරිම ඉන්ට්‍රෙස්ටිං ටොපික් එකක්. මොකද්ද මානසික ප්‍රතිශක්තිය කියලා කියන්නේ? ඔව් හර්ෂි.
අපි කොරෝනා වසංගතයත් එක්ක ලෝකේ අපි රටවල්වල බොහෝ දෙනා කායික ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න හැටි කල්පනා කරා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුණා. දැන් ලාංකිකයෝ හැටියට අපි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරා. කෑම, වතුර, ඊළඟට නිින්ද, ව්‍යායාම මේ හැම දෙයක් ගැනම හිතමින් ශාරීරික ප්‍රතිශක්තිය වැඩි කරගත්තා. වෛරස්, විෂ බීජ ශරීරගත වුණොත් ඒවා එක සටන් කරලා අපිට ලෙඩ රෝග වැළඳෙන්නේ නැතිව කායිකව අපි ශක්තිමත් වුණා. හැබැයි ඒත් එක්කම මේ වගේ පශ්චාත් වසංගත වකවානුවකදී තව වැදගත් දෙයක් අපිට තියෙනවා. ඒ තමයි මානසික ප්‍රතිශක්තිය. සමහර වෙලාවට මේ යූත් ස්ටේෂන් එකට එන අපේ ප්‍රේක්ෂකයන්ට සහෘදයන්ට මේක අලුත් වචනයක් වෙන්න පුළුවන් හර්ෂි. හැබැයි අනිවාර්යෙන් අපි වර්ධනය කරගත යුතු තත්වයක්. ඇඟට වගේම මනසටත් විස බීජ එනවා. අපේ සිත තුළ වර්ධනය වෙන සිතුවිලි සරලව කිව්වොත් ඒ මානසික විස බීජ කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඇඟට විතරක් නෙමෙයි හර්ෂි මනසටත් පිළිකා හැදෙනවා. මානසික පිළිකා. ඒකත් බොහෝ වෙලාවට මේ යූත් ස්ටේෂන් එකේ අපිත් එක්ක ඉන්න සහෘදයන්ට අලුත් වචනයක් වෙන්න පුළුවන්. මේ සයිකලොජිකල් කැන්සර්ස් මානසික පිළිකා ඇති නොවි, ඒ කියන්නේ සිත තුළ වර්ධනය වෙන, මනස තුළ වර්ධනය වෙන නොගැලපෙන පීඩාකාරී අපිට අනවශ්‍ය සිතුවිලි සමුදායක් නිසා අපි පීඩාවට වෙහෙසටපත් වෙනවා මානසිකව. එවැනි මානසිකමය වශයෙන් පිළිකාවක් වගේ වර්ධනය වෙන තත්වයන්ගෙන් මිදිලා විවේක සිතක් සහ අනාගතය දකිමින් විශේෂයෙන් ජීවිතය දකිමින් සොයමින් යන කෙනෙක් හදාගන්න කෙනෙක් වෙන්න මේ කියන මානසික ප්‍රතිශක්තිය වැදගත් වෙනවා. මානසික ප්‍රතිශක්තිය තියෙනවා නම් අපි ළඟ අපේ මනසට විස බීජ සිතුවිලි එන්නේ නැහැ, ආවත් වර්ධනය වෙන්නේ නැහැ. වර්ධනය වුණත් අවබෝධයෙන් අපි ඒවා ඉවත් කරගන්නවා. අර මානසික පිළිකා තත්වයට ඒවා වර්ධනය වෙන්නේ නැහැ. ඇත්තෙන්ම මේ අනාගතය දකිමින් අනාගතය කරා යන ගමන් මගේ මේ තාරුණ්‍ය විදිහට මේ රටේ අනාගතය මේ සමාජයේ යහපැවැත්ම මේ වෙනුවෙන් ලොකු කාර්යභාරයක් තියෙනවා උන්ට ඉටු කරන්න. ඉතින් අර ඔබ කලින් කිව්වා වගේ බොහෝ පිරිසක් උත්සාහ කරානේ මේ ශාරීරික ප්‍රතිශක්තිය වැඩි කරගන්න කටයුතු කරේ. ඉතින්දි කථිකාචාර්යතුමනි මට මතක් වෙන දෙයක් තමයි බොහෝ පිරිසක් උත්සාහ කරා අර විශේෂයෙන්ම තරුණ උදවිය මේ නරක ඇබ්බැහිවීම්වලින් ටිකක් ඈත් වෙලා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් හැම විටම ළඟා කරගන්න මේ පිරිස උත්සාහ කරා. ඉතින් මේ COVID-19 කියන දේ මුළු ලෝකයටම කොයිතරම් අසුභවාදී දෙයක් වුණත් ඒ තුළ අපිට ඔය වගේ සුභවාදී කාරණාත් හමු වෙනවා. දැන් කථිකාචාර්යතුමනි මොහොතකට අපි හිතමු මෙහෙම මානසික ප්‍රතිශක්තිය කෙනෙකුගේ අපි අපේක්ෂා කරන මට්ටමට තිබුණේ නැති වුණොත් මොන වගේ දේවල් වලට මේ කෙනාට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? සරලවම ගත්තොත් හර්ෂියේ අහපු ප්‍රශ්නට උත්තරයක් විදිහට අපි අපිත් දන්නේ නැතුව සමහර වෙලාවට අර කලින් කිව්වා වගේ පීඩාකාරී මනසට වද දෙන අහිතකර නොගැලපෙන සිතුවිලි සමුදායකට මැදි වෙනවා. එක එකක්. ඊළඟට අපිට තීන්දුව තීරණ ගන්න අවශ්‍ය ගැටලුවක් දකින්න සහ විකල්ප සොයන්න අවශ්‍ය විවේක සිත විවේක බුද්ධිය අපිට අහිමිව යනවා. අනිත් පැත්තෙන් අපිට සමාජ සම්බන්ධතා මානව සම්බන්ධතා පවත්වන්න අපහසු වෙනවා. සමහර වෙලාවට අනියත බියකින් පෙළෙන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට පහුගිය දවස්වල මගේ ළඟට ආවා උපදේශනය සඳහා තරුණයෝ, ඒ වගේම පාසල් ළමයි විදේශීය විශ්වවිද්‍යාලවල උපාධි හදාරන්න ගිහිල්ලා මේ කොරෝනා නිසා ලංකාවට ආපහු එන්න වෙච්ච දරුවෝ, විදේශ රටවල්වල රැකියා කරලා රැකියා අහිමි වෙලා ලංකාවට ඇවිල්ලා දැන් රැකියා වියුක්තව සිටින තරුණ පිරිස්, ඒගොල්ලෝ අනාගතය පිළිබඳ බියකින් පෙළෙනවා. අර අපි කියන්නේ හෝප් එකක් නැහැ. අනාගතය ගැන බලාපොරොත්තුවක් නැහැ. ජීවිතයට දිශාවක් නැහැ. මානසික ප්‍රතිශක්තිය හීන වුණහම අපිට අනාගත දිශානතියක් සොයාගන්න අපහසු වෙනවා. ඒකේ අදහස දිශානති නැතුව නෙමෙයි. විකල්ප නැතුව නෙමෙයි. විකල්ප තිබුණත් හොයාගන්න බෑ. විපත තුලින්ම සැපත සොයාගන්න බැරුව යනවා. අපි ගැටලුව තුලම ගිලීමිය යනවා. අර මහා විලාපයක් ජීවිතය නමින් පෙනී සිටින්න පටන් ගන්නවා. ඒක නිසා මානසික ප්‍රතිශක්තිය බිඳ වැටුණාට පස්සේ තීන්දුව තීරණ ගන්න අපහසුයි, ගැටලුවක් දකින්න අපහසුයි, අනියත බියකින්, සමහර වෙලාවට කෝපයකින්, සමහර වෙලාවට කුසීතකමකින් මේ වගේ අන්තගාමී සිතුවිලි වල කොටු වෙනවා. ඒ වගේම තව පිරිසක් සමාජ සම්බන්ධතා පැවැත්වීමේදී හටගන්නා ප්‍රශ්න නිසා, දැන් ඔය borderline personality disorders වගේ සමහරුන්ට ඇවිල්ලා social vacuum එකක සමාජ රික්තකයක ජීවත් වෙන්න උත්සාහ කරන
නැත්තම් මේ ජංගම දුරකථනය හෝ පරිගණකය හෝ වගේ තාක්ෂණික මෙවලමක් එක්ක මේ තනි වෙලා මානසික හුදකලා භාවයට පත් වෙච්ච අය අපි ළඟට පහුගිය කාලේ පැමිණියා. ඉතින් මේ ඔක්කොම කාරණා ටික එක වේදිකාවකට ගෙනාවහම මානසික ප්‍රතිශක්තිය බිඳ වැටීම නිසා ඒ අය අවසානයේ විෂාදය වගේ තත්වයන් වලට පත් වෙලා ලෝක සෞඛ්‍ය සංවිධානයත් පසුගිය කාලේ යම් පැහැදිලි කිරීමක් කෙරුවා ඒ ගැන මානසික සෞඛ්‍ය ගැන අපිට හිතන්න වෙනවා. දැන් කොරෝනා වලට එන්නත් විවිධ ඖෂධ විවිධ සෞඛ්‍ය පද්ධතීන් යටතේ ප්‍රතිකාර ක්‍රම සොයාගෙන තියෙනවා. ඒ වගේම මෙවැනි වසංගතයකින් ගොඩ එන්න අපිට අවශ්‍ය මානසික ප්‍රතිශක්තිය ගැන මානසික සෞඛ්‍ය ගැන ලෝවැසියන්ගේ කල්පනා කරන්න ඕන බව විද්වත් මතය වුණා. ඉතින් අපේ රටේ තරුණ තරුණියන්ට දැන් විකල්ප දකින්න චින්තන විමර්ශන නිදහස තව වර්ධනය කරගන්න කියන එක තමයි අවශ්‍ය වෙන්නේ. දැන් ඔබ අහලා තියෙනවද මේ හර්ෂි මානසික වහල්භාවය කියන වචනේ ගැන? මානසික වහල්භාවය. ඔව්. මානසික වහල්ලු කියන එක. වහල්භාවය ලෝකෙන් නෛතික වතු ගාලා දාලා ගොඩක් කල්. හැබැයි අපි මානසිකව වහල්ලු බවට පත් වෙන්න පුළුවන්. මොකද්ද මානසික වහලාගේ ලක්ෂණය? හිතන්න බෑ. තව කෙනෙකුගේ නියෝගයකට උපදේශකට වැඩ කරනවා. යමං කිව්වහම යනවා දැන් නැවතියන් කිව්වහම නවතිනවා කාපං කිව්වහම කනවා දැන් නවත්තපං කිව්වහම නවත්තනවා සොයන්ව සිතා බලා තීරණ ගැනීමේ ධාරිතාව නියුට්‍රලයිස් කෙරුවහම ශූන්‍ය කෙරුවහම ටික 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 එයා නිකම්ම මානසික වහල්භාවයට පත් වෙනවා. ඔකට තම වචනයක් තියෙනවා සොම්බි භාවය කියලා. සොම්බීකරණය කියලා. ඒ කියන්නේ අපේ ඉමෝෂන්ස් ශූන්‍ය කරනවා. ඉමෝෂන්ස් රියැක්ටිව් කරනවා. එහෙම කරලා හරි ලේසියෙන්ම මානසිකව නිෂ්ක්‍රීය පුද්ගලයෝ ලෝක ඉතිහාසයේ හදලා තියෙනවා. ඒව ගැන සාක්ෂි තියෙනවා ඉතිහාසයේ. මනෝවිද්‍යාවේ අපි කතා කරනවා. ඉතින් මිනිස්සු එහෙම නොකරුවත් එහෙම වෙන්නත් පුළුවන්. අර අපි කියපු විදිහට අපේ යූත් ස්ටේෂන් එකේ අද මානසික ප්‍රතිශක්තිය නැති වුණොත් එහෙම. අන්න ඒකයි වැදගත් වෙන්නේ. අපි කවුරුවත් කැමති නැහැ මානසික වහල්භාවයට යන්න. සොම්බීකරණයට ලක් වෙන්න. අපි කවුරුවත් කැමති නැහැ මානසික පිළිකාවක් මනස තුල හදා ගන්න. එනිසා සිත සහ සිතුවිලි ආරක්ෂා කරගන්න ඕන හැම විකල්පයක්ම දකින්න. ඉතින් අපේ තරුණ තරුණියන්ට මම ආරාධනා කරනවා යූත් ස්ටේෂන් එකේදී හර්ෂි විකල්ප තියෙනවා. විකල්ප නැත්තේ නැහැ. කොරෝනා වසංගතයත් එක්ක පැන නැගුණු අවස්ථා 100,000 ගාණක් තියෙනවා. අපි ඉදිරි යූත් ස්ටේෂන් වැඩසටහන්වලදී ඒවා එක එක දිගහැරගෙන යමු බොහොම ඉවසීමෙන් නේද? එතකොට ඒවා දකින්න විවේක සිතක් අපිට අවශ්‍යයි. ඒ විවේක සිත එන්නේ අර ශක්තිවන්ත මනසත් එක්ක. අතෙන්ම මේ කොරෝනා කියන දේ කොයිතරම් අභියෝගාත්මක වුණත් ඔබ කිව්වා වගේ ඒ තුලින් හටගත් අවස්ථාවන් ඉතාමත් බහුලයි. නමුත් අවස්ථා තිබූ පමණින් ඔබ සාර්ථක වෙන්නේ නැහැ. අවස්ථාවන් හඳුන ගැනීම ඉතාමත් වැදගත්. ඉතින් මම අහන්න කැමතියි මගේ ඊළඟ ප්‍රශ්නය කොහොමද මේ මානසික ප්‍රතිශක්තිය අපි වැඩි කරගන්නේ? ඔව් ඒ ගැන පර්යේෂණ කරමින් පවතිනවා. කරපු පර්යේෂණ තියෙනවා. එකක් තමයි අධ්‍යාපනය, ඉගෙනීම. දැන් ගොඩක් දෙනෙක් හිතන්නේ ඉගෙන ගන්නවා කියන්නේ හරි මේ ඩිප්ලෝමා එකක්, හය ඩිප්ලෝමා එකක්, ඩිග්‍රී එකක්, උපාධියක් කරන එක. නමුත් ඉගෙනීම කියන්නේ අත්දැකීම. ජීවිතයේ සෑම තත්පරයක්ම අත්දැකීමක්. ඒක වන්ඩර්ෆුල් එක්ස්පීරියන්ස් එකක්. අර අපූර්ව අත්දැකීමක්. අපි අත්දැකීමෙන් ඉගෙන ගන්නෙ. පොතක් කියවුවත් අත්දැකීමක්. අපේ දේශනයක් සවන් දුන්නත්, ටීවී බැලුවත්, පත්‍රයක් කියෙව්වත්, ෆෝන් එකෙන් සමාජ මාධ්‍යයකට ගියත් මේ ඔක්කොම අත්දැකීම්. මේ අත්දැකීම් ඔක්කොගෙම මිනිස්සු ඉගෙන ගන්නවා. එක්කෝ අපේ අත්දැකීම් වලින්, එහෙම නැත්නම් අන්‍යයන්ගේ අත්දැකීම් බෙදා ගැනීමෙන්. සෙල්ෆ් ලර්නින්, සෝෂල් ලර්නින්. මේ අත්දැකීමෙන් ඉගෙන ගැනීමත් එක්ක මිනිස්සුන්ගේ මානසික ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා. ඒගොල්ලෝ සමාජයට විවෘත වෙනවා. එන් අපි දකිනවා හර්ෂි මේ සමහර දෙමව්පියෝ දරුවන්ව හදන්නේ ධාතු කරඬුවක් ඇතුලේ දාලා අර අපි තැම්පත් කරලා තියෙන මේ ධාතුන් වහන්සේ නමක් වගේ පරිස්සමට සමාජයට විවෘතව නොවි අන්න හරි සමාජයත් එක්ක ගැටෙන්නේ නැහැ සමාජයට යන්නේ නැහැ. එහෙම කෙනෙකුගේ මානසික ප්‍රතිශක්තිය වර්ධනය වෙන්න අවශ්‍ය සමාජ උත්තේජ ලැබෙන්නේ නැහැ. සෝෂල් ලර්නින් අවශ්‍යයි. කතිකාචාරිතුමනි මේ දවස්වල ඔය කාරණාවේ ඔය කියන කාරණාවේ බරපතලකම ඉතාමත් වැඩි. මොකද මේ COVID-19 එක අපි මේ නිවාස තුලට වෙලා අපේ ආරක්ෂාව සපේ ගන්න කාලවකවානුවක්. විශේෂයෙන්ම මෙහි මේ අවධානම තියෙන්නේ මේ කුඩා දරුවන්ට. සමාජයට විවෘත වෙන්නේ නැහැ. නෑදෑයන්
තමන්ගේ මිතුරු මිතුරියන් අඩුම තරමේ මේ පවුලේ අයත් එක්ක එලි පහලයකට යන්න බැරි කාලයක් නේ මේ උදා වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතන ඔබ ඔය කිව්ව කාරණාව අපේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා නම් ආදරණීය දෙමාපියන් අන්න ඒ අයටත් ඉතාමත් වැදගත්. ඔව්. ඒ නිසා අපිට ඔන්න ක්‍රමෝපායන් හොයන්න උනා. අපි ඔන්ලයින් තාක්ෂණය, සූම් තාක්ෂණය විවිධ ක්‍රමවලට ගියා. අධ්‍යාපනය සම්පූර්ණ කරගෙන යන්න පාසල්වල විශ්වවිද්‍යාලවල වෙනත් ස්ථානවල. එතකොට පළවෙනි ක්‍රමය තමයි මිනිස්සු ඉගෙන ගන්නකොට අර මමායනය කියන එක ටික ටික අඩු වෙලා මනස ටිකක් පිරිසිදු වෙලා මනස සැහැල්ලු වෙලා අපේ මානසික ප්‍රතිශක්තිය ඇති වෙන්න පටන් ගන්නවා. අපේ යූත් ස්ටේෂන් එකේ සහෘදයන්ට හර්ෂි මේ වෙලාවේ කියන්න ඕනම දෙයක් මට මතක් වෙනවා. බොහෝ වෙලාවට අපි හිතනවා ඉගෙන ගන්නේ රස්සාවක් කරන්න කියලා. නමුත් ඉගෙන ගන්න එකට නෙමෙයි ඉගෙන ගන්නේ ජීවත් වෙන්න. ක්‍රිෂ්ණමූර්තිතුමා සඳහන් කරනවා එතුමාගේ අධ්‍යාපන දර්ශනය තුළ අපි ඉගෙන ගන්න පයාටක සේවා මුරයට සූදානම් වෙන්න නෙමෙයි ඉගෙන ගන්න ජීවත් වෙන්න. ඒ සඳහා තමන්ගේ අධ්‍යක්ීමුත් සමාජ අධ්‍යක්ීමුත් කියන දෙකම වැදගත් වෙනවා. ඉගෙන ගන්න අපි සිත පිරිසිදු කරගන්නවා. දැනුම පිරිසිදු කරගන්නවා. දැනුම අවබෝධය බවට පත් කරගන්නවා. එහෙම කෙනා තුළ විවේක සිතක් විකල්ප දැකිය හැකි මනසක් පහළ වෙනවා. එනිසා පළවෙනි ක්‍රමය අපි යෝජනා කරනවා අපේ සහෘදයන්ට ඉගෙනීම මානසික ප්‍රතිශක්තිය හදාගන්න හොඳම ක්‍රමයක්. දෙවෙනි එක තමයි හර්ෂි සෞන්දර්යයට කලාවට නැඹුරු වීම. අපි මොන විෂය ධාරාව මොන වෘත්තිය තුල හිටියත් සෞන්දර්ය කලාව මිනිසා මෘදු මොලොක් කරනවා. සංස්කෘත ශ්ලෝකයක් මට මතක් වෙනවා හර්ෂි. සංස්කෘත ශ්ලෝකයක කියනවා සාහිත්‍ය කලාව සෞන්දර්ය නොදන්නා එය ඇසුරු නොකරන්නා අංසහ වලිගිය නැති ගොනෙක් හා සමානයි කියලා. එවැන්නවුන් තනකොළ නොකෑම ගොනුන්ගේ වාසනාවක්. මොකද නැත්තම් ගොනුන්ට කන්න තනකොළ නැතෝ යනවා. ඒක නිසා අපි සෞන්දර්යයට කලාවට සාහිත්‍යයට නැඹුරු වෙන්න ලෝකේ දකින්න පටන් ගන්නවා. ඒ වගේම අපේ විවෘත මනස තව තව පුළුල් වෙන්න පටන් ගන්නවා. තෙත බර හදවතක් අපිට ඇති වෙනවා. ඒ දෙවනි ක්‍රමය. තුන්වෙනි එක තමයි ක්‍රීඩාව. ඒකත් මානසික ප්‍රතිශක්තියට බලපානවා. බොහෝ වෙට කණ්ඩායම් ක්‍රීඩා. තනි ක්‍රීඩාවලට අමතරව කණ්ඩායම් ක්‍රීඩා. දැන් අපි තරුණ තරුණියෝ ඇඟ හදාගන්න ජිම් යනවනේ. ඒ යන ජිම් එක ඇතුළෙම අපිට පුළුවන් නෙට්වර්කින් වලට යන්න. සමාජ සම්බන්ධතා තර කරගන්න. ඒ වගේම ඇඟ හදාගන්න ගමන් තනියම කණ්ඩායම් ගත වෙලා තව ක්‍රීඩා කරන්න පුළුවන් නම් අර චෙස් වලින් බුද්ධිය වර්ධනය කරගන්නවා වගේ කණ්ඩායම් ක්‍රීඩා වලින් දරා ගැනීම විනය නායකත්වය කණ්ඩායම් හැංගීම වගේ දේවල් එක්ක මානසික ප්‍රතිශක්තිය වැඩි වෙන්න පටන් ගන්නවා. හතරවෙනි ක්‍රමේ තමයි හර්ෂි ආගම දහමට නැඹුරු වීම. අපි හැමෝටම අධ්‍යාත්මික ජීවිතයක් තියෙනවා. ස්පිරිචුවැලිටි එකක් තියෙනවා. ඒක පොඩි දරුවගේ සිට තියෙනවා. අද සමාජයේ අපි දකින ලොකුම ගැටලුවක් තමයි මිනිස්සුන්ගේ අධ්‍යාත්මීය බිඳ වැටීම. ඒ නිසා අධ්‍යාත්මය දියුණු මිනිසෙක් තුළ මානසික ප්‍රතිශක්තිය පිහිටනවා. කුමන ආගමක් වුණත් ඒක බෞද්ධ වෙන්න පුළුවන්, කතෝලික වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්, ඉස්ලාම් වෙන්න පුළුවන්. මේ සෑම ආගමික දර්ශනයකින්ම අපි යහපත් මිනිසුන් බවට පත් කරනවා. නිවහල් චින්තනයක් ඇති කරනවා. ඒ ආගම දහම ඇසුරු කිරීමත් මානසික ප්‍රතිශක්තියට බලපානවා. තව එකක් තියෙනවා. පස්වෙනි එක තමයි අපි පසු විපරමක යෙදෙන්නට ඕන. අතීතය බිමින් තබා අතීතයෙන් පාඩම් ඉගෙන ගන්න ඕන. ගොඩක් අය අතීතයේ කරේ තියාගෙන යනවා. අතීතයේ නිවැරදිම තැනදී බිමින් තියලා අතීතයෙන් ඉගෙන ගන්න පාඩම හරහා අනාගතය ගොඩනගා ගැනීමත් අන්න විකල්ප දකින්න පුළුවන් මනසක ලක්ෂණයක්. දැන් අපි දකින්න ඕන COVID-19 එක්ක ආපු අතීතයේ අපිට ආපු පීඩණයට වඩා ඒ පීඩණය තුලින්ම අනාගතයේ විකල්ප සොයාගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ ගැන රහස් ගොඩක් තියෙනවා. අපි ඉස්සරහා යූත් ස්ටේෂන් වලදී කතා කරමු. ඔව්. ඉතින් මේ හැම දෙයක් ගැනම අපි ඉදිරියේදී කතා කරන්න සූදානම් වෙනවා. ඔය විදිහටම යූත් ස්ටේෂන් එකත් එක්ක එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඉතින් කතිකාචාරිතුමනි, මේ වගේ කාරණා අපෙන් මොනවාම් හේතුවක් නිසා හෝ මගහැරුණෝ, නමුත් අපි අවධානය වැඩි වශයෙන් යොමු කළ යුතුව තිබූ කාරණාවන් මං හිතන්නේ බෙහෙවින් ස්තුති. ඒ පිළිබඳව නැවත වතාවක් අපිව අපිට හිතන්න යම්කිසි පෙළඹවීමක් ලබා දුන්නට මම දන්නවා ඉතාමත් කාර්යබහුලයි. නමුත් අපි එක දුරකථන අමතුමයි ලබා දුන්නේ වැඩසටහනට එන්න කියලා. බොහොමත්ම ස්තුතියි අද දවසේදී යූත් ස්ටේෂන් එකත් එක්ක එකතු වුණාට.
ඉතින් මේ වගේම තවත් බොහොමයක් වැදගත් වෙන දේවල් විශේෂයෙන්ම තාරුණ්‍යයේ ඉන්න ඔබට වැදගත් වෙන කාරණාවක් පිළිබඳව කතා කරන්න අපි ඉදිරි වැඩසටහන්වලදී සූදානම්. එහෙනම් දවසට අපි ඔබෙන් සමගන්නවා. ගිහින් එන්න පරිසමෙන් ඉන්න.